අදත් බොහෝ තැන්වල ඒ අසමදානය ඒ යුද්ධ පවතිනවා. ඒ සමාදානයේ කුමාරයා මේ පොළොවට පැමිණියා. උන්වහන්සේගේ ඒ පැමිණීම තුළ ප්‍රකාශ වුණා මිනිස් අතරේ සමාදානය වේවා කියලා. නමුත් තාමත් මේ අසමදානය නැත්තම් මේ සමාදානය නැතිකම මේ පොළොව තුළ තියෙනවා. මිනිස්යා මිනිස්යා අතර තමා තුළ ඒ සමාදානය නැහැ. ඇයි ඒ? අපි සොයනවා ඇයි ඒ මේ සමාදානය නැත්තේ කියලා. උන්වහන්සේ මේ පොළොව තුළ මේ සමාදානයේ කුමාරයා මේ පොළොවට පැමිණියා වගේම මේ පොළොව තුළ ඒ යේසුස් වහන්සේ සමාදානය තබා ගියා. උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා ඒ බව. මේ සමාදානය සම්බන්ධව මොනවාද අන්තිමට ලෝක යුද්ධවලින් පස්සේ පවා තීරණය කරා, නීති දාගත්තා, රටවල් එකතු වුණා, කතා කරා, නීති දාගෙන සූදානම් කරගත්තා, ආයි අපි යුද්ධ කරන්නේ නැහැ, මේ නීතියට අපි එකඟ වෙනවා කියලා. නමුත් අපි දන්නවා ඒ සමාදානය මේ පොළොව තුල නැහැ. ඒ වගේම අපි දන්නවා මේ ලෝකයේ තුල සමාදානය නැහැ, මිනිස්යා තුල සමාදානය නැහැ, මිනිස්යා මිනිස්යා අතර සමාදානය නැහැ. ඒක සමහර වෙලාවට ලොකු යුද්ධවලට පවා ඇතුළු වෙලා දැන් තියෙනවා. ඉතින් මේ උදෑසන කාලේ මම ඔබට කතා කරනවා මේ සමාදානය ගැන. අපි තුල තබා ගන්න ඕන, අපි එක එක්කෙනා තුල තබා ගන්න ඕන ඒ සමාදානය ගැන මම ඔබට කතා කරනවා. ආමෙන්, ආමෙන්. ඇත්තම මේ යේසුස් වහන්සේ කිව්වා මම මේ පොළොව තුල ඔබ තුල මම සමාදානය තබලා යනවා කියලා. උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා යොහන් 14:27. ඒක පැහැදිලිව සඳහන් කරනවා. යොහන් 14:27. ඒ ස්ථානයේ සඳහන් කරනවා යේසුස් වහන්සේ මේ පොළවේ කුරුසපත් වුණා කියලා ඔබ දන්නවා. උන්වහන්සේ කුරුසපත් වෙන්න ප්‍රථම උන්වහන්සේ නිකම්ම නිකං උන්වහන්සේ ගියේ නැහැ. උන්වහන්සේ මිනිසයන්ට කතා කරා මම යනවා කියලා, කුරුසෙ මැරෙනවා කියලා, නැවත පැමිණෙනවා කියලා මේ යේසුස් වහන්සේ සඳහන් කරා. උන්වහන්සේ යන්ට ප්‍රථම උන්වහන්සේ මේ යොහන් පොතේ 14:27 උන්වහන්සේ කිව්වා නුඹලා විත සමාදානය තබා යමි. ආමෙන්. යේසුස් වහන්සේ කිව්වා නුඹලා විත සමාදානය තබා යමි, මාගේ සමාදානය නුඹලාට දෙමි, මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් බය වෙන්නටවත් නොදෙල්ලා. උන්වහන්සේ කිව්වා නුඹලා වෙත සමාදානය තබා යනවා කියලා. උන්වහන්සේ කිව්වා සමාදානය තබා යනවා කියලා. අපි හැමෝම සොයනවා සමාදානය. නමුත් මගේ සහෝදර සහෝදරී, උන්වහන්සේ කිව්වා වගේම මේ පොළොව තුල උන්වහන්සේ සමාදානය තබලා තියෙනවා. උන්වහන්සේ සැබවින්ම කිව්වා වගේම උන්වහන්සේ සමාදානය තබලා තියෙනවා. උන්වහන්සේ කිව්වා ඇත්තටම අද දවසේදී අපි සොයන්ට ඕන, අපි බලන්ට ඕන ඇත්තටම මේ සමාදානයට මොකද උනේ. මේ ලෝකෙ මවපු, අපිව මවපු, අප උදෙසා, අපේ පාපේ උදෙසා කුරුසපත් වූ මේ යේසුස් වහන්සේ මේ පොළව තුල අපේ අතේ තබලා ගිය මේ සමාදානයට මොකද උනේ? ඔබ තේරුම් ගන්නට ඇත්තටම කල්පනා කරන්නට මේ උදෑසන කාලේ ඒ ශුද්ධත්වයන් වහන්සේ සමග, ඒ දෙවියන් වහන්සේගේ ආත්මය, ශුද්ධත්මයන් වහන්සේ ඒ ආත්මය සමග ගනුදෙනු කරන්ට ඔබේ අතේ ඒ සමාදානය තියෙනවා. ඔබට දුන්න මේ පොළොව තුල තැබුව සමාදානය තිබෙනවා. එහෙමනම් ඔබ මේ උදෑසන කතා හිතනවා ඇති ඇත්තටම කෝ ඒ සමාදානය? මගේ පවුල තුල නෑ, අපි අතර නෑ, මගේ ගෙදර නෑ, මගේ පවුල තුල නෑ, මගේ ස්වාමි පුරුෂ භාර්යාව තුල මේ සමාදානය නෑ. ඇයි කියලා ඔබ කල්පනා කරනවා ඇති මගේ සහෝදර සහෝදරී, ඒක අපි සොයලා දැනගන්න ඕන. ඇත්තටම සැබවින්ම අපි බලමු උන්වහන්සේගේ වචනේ. අපි කියවමු පිලිප්පි 4:6-7. උන්වහන්සේ කියනවා පිලිප්පි 4:6-7. උන්වහන්සේ කියනවා නුඹලා කිසිවක් ගැන කනගාට නොසිතා සියල්ලෙහිදීම සුතදීම සමග යාත්‍නාවෙන්ද කන්නලවෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිද්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත.
පිලිප්පි 4 6 7 එතන පැහැදිලිව කියනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේට මේ කිසි නුවණකින් දැනගන්න බැරි. අපි හැමෝටම නුවණ තියෙනවා ප්‍රඥාව තියෙනවා. නමුත් මේ සමාදානය කොහෙන්වත් හොයාගන්න බැහැ. මිනිස්සු ලෝකේ හොයනවා සමාදානය. ක්‍රීඩා කරනවා, උත්සව පවත්වනවා, ඒ සමාදානිය උදෙසා මිනිස්සු බොහෝ දේවල් කරනවා. ඉගෙන ගන්නවා, මුදල් වියදම් කරනවා, මුදල් හොයනවා, මේ සෑම දේ කරනවා. උන්වහන්සේ කිව්වා, යේසුස් වහන්සේ කිව්වා, මම මේ සමාදානය දෙන්නේ ලෝකෙන් අය දෙනවා වගේ නෙමේ. මේ ලෝකෙ අය දෙනවා වගේ නෙමේ. අපි මොනවද කරන්නේ? සමාදානයේ උදෙසා අපි බොහෝ දේවල් කරනවා. මිනිස්සු විදියට අපේ නුවණින් අපි මොනවද කරන්නේ? අපි ලස්සනට අඳිනවා. අපි ලස්සන දේවල් කරනවා, නැත්නම් අපි ස්ටයිල් කරනවා, මෝස්තර කරනවා අපේ ජීවිතේ. ඇඳුම් නැත්නම් එක එක විලාසිතා. අපි සතුටු වෙන්න මේ හැමදේම කරන්නේ. මේ ඔක්කොම නරකයි කියනවා නෙමේ මම. ආමෙන්. ආමෙන්. නමුත් කෝ සමාදානය? අපි හිතන කෝ සමාදානය? මම ලස්සනට හැමදේම කරගත්තා. ජීවිතේ මම කාලසටහනකට වැඩ කරේ. අපි කියනවා, අපි හිතනවා, මගේ දරුවෝ මම හදාගත්තේ පිළිවෙලකට. ඒගොල්ලන්ට මම හැමදේම සූදානම් කරා පිළිවෙලකට, වෙලාවට කරන්ට. නමුත් සමාදානය කෝ? ඔබ සිතන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කිව්වා, මම සමාදානය දෙන්නේ ලෝකේ අය ලෝකෙන් ලැබෙන විදිහට නෙමේ. උන්වහන්සේ කිව්වා, මම මේ පොළව තුල සමාදානය තියලා යනවා. උන්වහන්සේව හඳුන්වනවා සමාදානයේ කුමාරයා විදිහට. ඒ උන්වහන්සේ ඉපදුණු වෙලාවේ මම පළමුව කීවා වගේ උන්වහන්සේගේ ඒ දේව දූතයෝ කිව්වා, මේ පොළව තුල, මේ පොළ උන්වහන්සේට ප්‍රිය මිනිස්සු අතර සමාදානිය වේවා කියලා. මගේ සහෝදරයා සහෝදරී, උන්වහන්සේ අපේ අතේ සමාදානිය තබලා තියෙනවා. මෙතන මේක නුවණින් හොයාගන්න බෑ. කිසි නුවණකින් හොයාගන්න බෑ. උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා, එතන කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානිය. මේ දෙවියන් වහන්සේගේ සමාදානිය අපට හිමි කරලා උන්වහන්සේ තියෙනවා. එතන කියනවා, නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. මොකද්ද? උන්වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, කන්නලව් කරන්න, යාඥා කරන්න. එතකොට තමයි මේ කිසි නුවණකින් දැනගන්න බැරි ඒ සමාදානය, දෙවනාස්සේගේ සමාදානය. අපි හැමෝගෙම උන්වහන්සේ කියනවා, සිත සිතුවිලි උන්වහන්සේ ආරක්ෂා කරනවා මේ සමාදානෙන් පුරවලා. අපේ සිත සිතුවිලි ආරක්ෂා කරනවා. මගේ සහෝදරය සහෝදරිය, මේ උදෑසන අප තුල තබා තිබෙන, අප එකිනෙකා තුල තබා තිබෙන, අපි අතේ තියලා තියෙන තේරුම් ගන්නට මේ සමාදානය. ඇත්තටම කෑම අපිට තියෙනවා. කෑම තියෙනකොට කවදාවත් උන්වහන්සේ ඇවිල්ලා මේ අනලක් අපිට කවන්න යන්නේ නැහැ. ආමෙන්. අහගන්න හොඳට. ඔබ උන්වහන්සේ බොහෝ දේවල් දීලා තියෙනවා අපිට. ඒ කෑම උන්වහන්සේ කවන්නේ නැහැ. අපි ඒක කරගන්න ඕන. උන්වහන්සේ කිව්වා, මගේ සමාදානය මම තබලා යනවා කියලා. එහෙමනම් මගේ සහෝදර සහෝදරිය, එක ගන්න අතට. ආමෙන්. එක ලබා ගන්නට උන්වහන්සේ එක දීලා ඉවරයි. ඔබ හොයන්න යන්න එපා. කෝ කියලා හොයන්න යන්න එපා. නමුත් අපි ඒක ලොහයලා අපි සුවගෙන අපි ගන්න ඕන. ඒක තියෙනවා මේ පොළව තුල. අපි ඇත්තටම මේ සමාදානයේ උදෙසා අපි වැඩ කරන්න ඕන. අපි ක්‍රියා කරන්න ඕන. අපි දේව වචනේ දකිනවා මිනිස්සු මේ සමාදානය ලබා ගන්නට මිනිස්සු ක්‍රියා කරා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අරගෙන ක්‍රියා කරා. ආමෙන්. ආමෙන්. ඒවා අපිට ආදර්ශයක්. අපි මේවා අපි ක්‍රියාවට නගන්න ඕන. සැබවින්ම අපි මෙතන 1 පේත්‍රස් 3:11 අග කොටසේ සඳහන් කරනවා ඒ සමාදානිය සම්බන්ධව. අපි එක බලමු. 1 පේත්‍රස් 3:11 මේක උන්වහන්සේගේ වචනය. නපුරින් ඉවත් යහපත කරාවා, සමාදානිය සොයා එය පස්සේ දුවාවා. සමාදානිය සොයා එය පස්සේ දුවාවා. දුවන්ඩ සොයන්ඩ උන්වහන්සේ කියනවා, මේ සමාදානිය හොයලා ගන්න. ඒක තියෙනවා. මම දුන්නා. උන්වහන්සේ කියන එක ගන්න, අතට ගන්න. අපි අතේ තියෙන දේ අපි මේක අපි ඒක සොයා දැනගන්න ඕන. අපි ඒක අපිට ලං කරගන්න ඕන. මෙතන කියනවා, සමාදානයේ පස්සේ දුවාවා.
අපේ ජීවිතේ ඒක කොටසක් කරගන්න අපේ ජීවිතේට අයිති දෙයක් කරගන්න ඔබ අපි ගොඩක් වෙලාවට මේක අපි ගණන් ගන්නෑ මේ සමාදානිය කියන එක උන්වහන්සේ අපේ ජීවිතේම කොටසක් කරගන්න කියන එක තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ ආමෙන් ආමෙන් මේ ස්ථානයේ සඳහන් කරනවා උන්වහන්සේ කියනවා මේ සමාදානිය පස්සේ දුවන්ට මුදල් පස්සේ නෙමේ වෙනත් දේවල් පස්සේ නෙමේ වෙන වෙන කාරණා පස්සේ නෙවේ රැකියාව පස්සේ අපි ඔයේ යනවා ගමන් කරනවා අපි ඇවිල්ලා උදේ යනවා හවස එනවා උදේ යනවා හවස එනවා අපි ඒක තමයි අපේ ජීවිතේ කොටස වෙලා තියෙන්නේ නමුත් උන්වහන්සේ කියනවා කුමක්ද මේක හොයන්න මේක හොයලා ගන්න අතට මම දුන්නු දේ ලබා ගන්නට මම සමාදානිය ගෙනාවා මේ පොළවට මම උනාසි කිව්වා සමාදානිය මන් තියලා යනවා මේ පොළවේ කියලා අපි බලමු උනාන්සේගේ වචනේ නම් මොනවාද අපි මේ සමාදානිය උදෙසා අපි උනන්දු වෙන්න ඕන අපි දුවන්න ඕන ගන්න ඕන අතට ඒ වගේම අපි ක්‍රියා කරන්න ඕන කොහොමද ක්‍රියා කරන්නේ අපි බලමු දේව වචනේ සමාදානිය උදෙසා මිනිස්සුව වැඩ කරා ක්‍රියා කරා අපේ ජීවිතේ ඔබ තේරුම් ගන්නට මේ සමාදානිය අපි දැනගත්තට මදි උනාන්සේ කිව්ව මේ සමාදානිය අපි උනාන්සේගෙන් ඉල්ලනවා යාඥාවෙන් නමස්කාරයෙන් අපි උනාන්සේට කතා කරලා අපි ඉල්ලනවා ඒ වගේම අපි මේ සමාදානිය අපේ ජීවිතයේ තුල අපි තබා ගන්න ඕන මේ කෑම අපි ගාව තිබ්බට බෑනේ අපි ඒ කෑම අපි කන්න ඕන හලෙලූයා හලෙලූයා මේ සමාදානය අපි අපේ ජීවිතේ තියා ගන්න ඕන සෑම කාරණාවකදීම නේ අපි තේරුම් ගනිමු මේ සමාදානි උදෙසා මිනිස්සෝ බලවත් ලෙස ක්‍රියා කරපු මිනිස්සෝ මේ බයිබලයේ සඳහන් කරනවා අපි අපේ පොළව අපි අපේ පවුල තුල අපි සමාදානිය තබා ගන්න අපි උනන්දු වෙන්න ඕන අපි සමාදානිය තබා ගන්න උනන්දු වෙන්න ඕන මොකද හේතුව මේ සමාදානිය අපේ දෙවියන් වහන්සේගේ ඒ යේසුස් වහන්සේගේ මේ සමාදානිය ඒ සමාදානිය අපි පැත්තකට දාලා අපි ක්‍රියා කරනවා නම් කොහොමද ඔබත් ඔබේ ළඟට ඔබේ හදවතට ඔබේ ජීවිතයට මේ සමාදානිය පැමිණෙන්නේ මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න සමාදානිය උදෙසා අපි මහන්සි වෙන්න ඕන ක්‍රියා කරන්න ඕන ලබා ගන්න ඕන ඒක අපි පැත්තක තිබ්බට වැඩක් නැහැ උනාන්සි කිව්වා මේ පොළවේ මම තියලා යනවා මේ සමාදානිය මගේ සහෝදර සහෝදරි ඔබ තේරුම් ගන්න මේ උදෑසන මේ සමාදානයේ පැත්තක තියලා ඔබ ගමන් කරන්න එපා ඔබේ ජීවිතේ මූලික දෙයක් කරගන්න මේ සමාදානය නිසා ඔබේ ජීවිතේ බොහෝ දේවල් ඔබට ලැබෙන්න යනවා ආමෙන් ඔබ තරුණ වුණත් වැඩිහිටි වුණත් මොන වයසක හිටියත් චූටි ළමයෙක් වුණත් ඇත්තටම මේ උදෑසන ඔබට උන්වහන්සේ කියන්නේ එකයි මොනවාද මේ සමාදානය ඔබේ ජීවිතේ තබා ගන්නට කියලා ඒක තමයි අපේ ජීවිතවල නැත්තේ ඒක තමයි මේ පොළවේ නැත්තේ මේ ලෝකේ නැත්තේ අපිට මුදල් තියෙන්න පුළුවන් වෙන දේවල් තියෙන්න පුළුවන් අපි ලොකු මිනිස්සු වෙන්න පුළුවන් අපි ලොකු ලොකු වැඩ කරන අය වෙන්න පුළුවන් නමුත් අපිට ඉදිරියට යන්න අමාරුයි මේ සමාදානය නැත්තම් ඇත්තද ඒක ඇත්තද ඒක ආමෙන් ආමෙන් බලන්න අපි දකිනවා දේව වචනේ ඔබ මේ දේව වචනේ හොයන්න දේව වචනේ බලන්න කියවන්න සොල බලන්න දේව වචනේ අපි දකිනවා සමාදානයේ වෙනුවෙන් ක්‍රියා කරපු වැඩ කරපු කට්ටිය අපි දකිනවා උප්පත්ති 13 ආබ්‍රහම් ලොත් කියලා දෙන්නෙක් හිටියා ආබ්‍රහම් එක්කෙනෙක් එයාගේ සහෝදරයාගේ දරුවා තමයි ලොත් කියලා කියන්නේ දෙවනාසේ එක අවස්ථාවකදී ආබ්‍රහම්ට කිව්වා ඔබ ඔබට අයිති සෑම දෙම අරගෙන ඔබ මං කියන දේශයට යන්න රටට යන්න ඊට පස්සේ ආබ්‍රහම් මොකද කරේ තමන්ගේ භාර්යාව ඒ වගේම තමාට ඒ වගේම ලොත් තමන්ගේ සහෝදරයාගේ දරුවා ලොත් තමන්ට තියෙන දේපල කියන්නේ තමන්ගේට හිටියා සත්තු ඒ කියන්නේ එළුව බැටළු වගේ මේ සෑම දේ අරගෙන පිටත් වුණා ඉතින් එතනදී අපි දකිනවා මේ දෙගොල්ලන්ටම දෙවියන් වහන්සේ බොහෝ කොට මේ යන ගමනේදී පවා ඒ වගේම එයාලගේ ජීවිතවලට දෙවියන් වහන්සේ බොහෝ කොට ආශිර්වාද කරා. ඒගොල්ලන්ට තිබුණු වටිනා වස්තු තමයි ඒ කාලේ ඒගොල්ලෝන්ට තිබුණු දේ තමයි සත්තු. සත්තු ගොඩක් හිටියා. එළුව බැටළු වගේ ගොඩක් හිටියා. මේගොල්ලන් ඒ දෙගොල්ලම
ආබ්‍රහම් ඒ වගේම ලොත් මෙයලා ඉතාම පොහොසත් වුණා ගුණාක් ඒ දේවල් ඒගොල්ලන්ට තිබුණා ඉතින් අපි දකිනවා ඊට පස්සේ මේගොල්ලන්ට වැඩකාරය බොහෝ හිටියා නමුත් මෙයලා අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා මොකද හේතුව මේගොල්ල දැන් තමන්ගේ රටේ ඉඳලා වෙන තැනකට ඇවිල්ලා ඉන්නේ ඉතින් එකට ඉන්නේ මේගොල්ලන් එකට ඉන්නකොට මේගොල්ලන් ගාව තියෙන දේවල් ගොඩක් නිසා තමන්ගේ වස්තු ඒ කියන්නේ තමන්ට අයිති එළුව බැටළුව වෙනත් ඒගොල්ලන්ට කූඩාරම් තිබුණා වෙනත් දේවල් තිබුණා මේවා ගොඩක් වෙනකොට සෙනඟ වැඩි වෙනකොට මොකද උනේ මෙයාලා අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ආබ්‍රහම් දෙවනාංශිකේ දරුවා ආබ්‍රහම් සමාදානයේ තීරණයකට පැමිණියා අපි බලමු එතන මේ මොකද්ද කියන්නේ කියලා 13 පහේ සිට 9 දක්වා ඒ කොටසේ ආබ්‍රහම් හොඳ තීරණයකට පැමිණෙනවා 13:5 උප්පත්ති 13:5 ආබ්‍රහම් සමග ගියා වූ ලොට්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය කූඩාරම්ද තිබුණේය ඔහුට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශයේ ඉඩ මදි වුණේය අබමින් එක්ව විසීම ඔහුට නුපුළුවන් විය ආබම්ගේ ගවයන්ගේ එන්නේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එන්නේරුන් අතරේ ඩබරයක් විය එකල්ලි කානානිවරුද පෙරසිවරුන්ද දේශයේ වාසය කළෝය එවිට ආබම් ලොත්ට කතා කොට මහසා නුඹ අතරෙහිද මාගේ එනේරුන් සහ නුඹේ එනේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා මක් නිසාද අපි සහෝදරයෝය මුළු දේශයේ නුඹ ඉදිරියේ තිබෙනවා නොවේද මා කෙනෙ වෙන්ව යන ලෙස නුඹෙන් ඉල්ලමි නුඹ වම් දෙසට යන්නේ නම් මම දකුණු දෙසට යන්නේමි නුඹ දකුණු දෙසට යන්නේ නම් මම වම් දෙසට යන්නේමියයි කීවේය ආමෙන් ඔබ අහගත්ත දේ වචනේ ඒ ස්ථානයේ සඳහන් කරනවා ආබ්‍රහම් සමග ගියා වූ ලොත් බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය කූඩාරම්ද තිබුණාය ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශයේ ඉඩමදි වුණේය එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන් විය ආබ්‍රහම්ගේ ගවයන්ගේ හා එඬේරුන් සා ආබ්‍රහම්ගේ ගවයන්ගේ එඬේරුන් සා ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය එකල්ලි කානානි වරුද පෙරසි වරුද දේශයේ වාසය කළාය එවිට ආබ්‍රහම් ලොත්ට කතා කොට මේ ස්ථානයේ සඳහන් කරනවා ඔබ ආබ්‍රහම් හොඳ තීරණයකට පැමිණනවා දැන් මේ දෙගොල්ල රණ්ඩු වෙනවා ඇයි මොකද සෙනඟ වැඩි තමන්ට අත්තේ තියෙන දේවල් වැඩි බොහෝ වැඩි ගොඩක් දේවල් වැඩි වෙලා වැඩි වෙනකොටත් ප්‍රශ්නයක් නේ අපිට නැති වෙනකොටත් ප්‍රශ්නය මොනවාද වෙන්නේ වැඩි වෙනකොටත් ලොකු ප්‍රශ්න මෙතන ඊට පස්සේ ආබ්‍රහම් තීරණයකට එනවා ආබ්‍රහම් කියනවා එවිට ආබ්‍රහම් ලොට්ට කතා කොට මාසා නුඹ අතරේද මාගේ නිරුන් සා නුඹේ නිරුන් අතරේද ඩබරයක් නොවේවා මක් නිසාද අපි සහෝදරයෝය මුළු දේශයේ නුඹ ඉදිරියේ තිබෙනා නොවේද ඊට පස්සේ ආබ්‍රහම් කියනවා අපි අතරේ ඩබරයක් තියෙන්න බෑ අපි වෙන් වෙමු දේශයේ උනතරන් ඉඩ තියෙනවනේ ඔයා කැමති විදියට යන්න ඔයා මේ පැත්තට ගියොත් මම අනිත් පැත්තට යනවා ඔයා අනිත් පැත්තට ගියොත් මම මේ පැත්තට එනවා ඒ වගේ ආබ්‍රහම් හොඳ සමාදානයේ තීරණයකට පැමිණෙනවා ආමෙන් ආමෙන් මගේ සහෝදර සහෝදරි මේ උදෑසන අපි උන්වහන්සේට කතා කරමු උන්වහන්සේට කියමු ස්වාමිනේ මේ උදෑසන මට මඟ පෙන්වන්නට මගේ ජීවිතේ නැති වෙලා තියෙන මේ සමාදානය මට අරගන්න උදව් කරන්නට පාර කියලා දෙන්න අපි මේ උදෑසන බලමු වචනය එතන මම ඔබට පෙන්වුවේ මේ ආබ්‍රහම් ලොත් අතර ඇති වුණා වූ මේ ප්‍රශ්නේදී එයාලා සමාදානයේ තීරණයකට පැමිණියා උනාසගේ වචනේ උනාස ඉපදුණු වෙලාවේ දේවදූතේ ප්‍රකාශ කරපු දේ තමයි උනාසිර ප්‍රිය වූ මිනිස්යා අතරේ සමාදානය වේවා අපි අතර සමාදානය අවශ්‍යයි අපි කවුරුණත් අපි අතර සමාදානය අවශ්‍යයි එතන අපි බලමු මෙතන අපි බලමු රෝම 14:19 එතන සඳහන් කරනවා අපි ඇවිල්ලා සමාදානය උපදවන කාරණා කරන්නට අවශ්‍ය කරනවා. අබෙමින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩි දියුණු කරන්නට පුළුවන් කාරණාද අනුව යමු. අපි එක එක්කෙනා වැඩි දියුණු කරන්න පුළුවන් කාරණා අනුව යමු. අපි එක එක්කෙනාට
වැඩි වෙන්න නැත්නම් වැඩි දියුණු වෙන්න ඕන කරන ඒ කාරණා අපි සුවලා දැනගෙන වැඩ කරමු. අපි බොහෝ වෙලාවට අපේ ස්වභාවයේ අපි කියනවා පාස්ට කියනවා ගොඩක් වෙලාවට කියනවා සමාදානය ඇති කරන කාරණා පෞල් අතර නැත්නම් පෞල් පෞල් තුල ගොඩක් වෙලාවට සමාදානයේ සම්බන්ධව කතා කරනවා උපදෙස් දෙනවා. නමුත් ගොඩ මේ සමහර වෙලාවට අපි මූලිකව කියන දෙයක් තමයි කවුරු හරි ළමයි දෙන්නෙක් විවාහ වුණොත් අපි කියනවා ඒගොල්ලන් ඉක්මනට පෞල් ඇතුලේ තියාගන්න එපා. උනාසිකේ වචනේ අනුව පාස්ට කියනවා ඒගොල්ලන්ව හොඳ තැනක තියන්න වෙනම තියන්න. නමුත් මොකද වෙන්නේ ඒක හරියට ගන්න නැතු ඊට පස්සේ පෞල් තුල ප්‍රශ්න අලුත් ජෝඩුව තුල ප්‍රශ්න. මගේ සහෝදර සහෝදරිය මෙතන සඳහන් කරනවා දේව වචනේ කියනවා රෝම 14:19 පැහැදිලිව කියනවා එබැවින් අපි සමාදානෙ උපදවන කාරණාද එකිනෙකා වැඩි දියුණු කරන්න පුළුවන් කාරණාද අනුව යමු. අපි සමාදානය ඇති කරන කාරණා තුල අපි යන්න අවශ්‍ය කරනවා. අපි ඒව සොයලා බලා ගන්න අවශ්‍ය කරනවා. සමාදෙන්නේ නැති කරන කාරණා ඇති කර ගන්න එපා ඔබ ඔබේ ජීවිතේ. මොකද උන්වහන්සේ සමාදානය අපිට දීලා තියෙනවා. ඉතින් අපි සමාදානය වැඩි කරගන්න සමාදානය ඇති කරගන්න කාරණා තමයි අපි කරන්න අවශ්‍ය කරන්නේ. ආමෙන්. ආමෙන්. සොයලා බලන්න ඔබේ ජීවිතේ ඔබ සමාදානය උපදවන කාරණා කරනවද? එහෙම නැත්නම් ඔබ සමාදානය නැති කරගන්න කාරණා කරනවද? මේ උදෑසන ඔබ සොයලා බලන්න මේ ආබ්‍රහම් සමාදානය උපදවන කාරණා ඇති කරගත්තා. අවසානයේදී ලොට්ට එක එක ප්‍රශ්න ඇති වුණා ওই වගේ දේවල් ඇති වුණා එතනදී ආබ්‍රහම් උදව් කරා. නමුත් මෙතනදී මේ ඇති වෙච්ච ප්‍රශ්නේදී ආබ්‍රහම් හොඳ සමාදානය උපදවන කාරණාවකට ඇතුල් වෙලා ක්‍රියා කළා. ඉතින් අපි මේ සමාදානය මේ පොළොව තුල උනාසෙත් ලැබුව මේ සමාදානය අපි අනුව අපි ඒක සමාදානය ඇති කරගන්න අපි ක්‍රියා කරන්න අවශ්‍ය කරනවා. ආමෙන්. ආමෙන්. මේ උදෑසන අපි සොයමු මේ සමාදානය අපි තුල වැඩි කරගන්න සමාදානය උපදව ගන්න අපි කරන්න ඕන දේවල්. ඒ වගේම හෙබ්‍රෙව් 12:14 උන්වහන්සේ බොහෝ කියලා තියෙන මේ සමාදානය සම්බන්ධව. මොකද ඒක උන්වහන්සේට මූලික කාරණාවක්. එතන කියන රෝම 12:14 සියල්ලන් සමග සමාදානයේ සිටින්ටත් සුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් සුද්ධකම අනුව යන්නට උත්සාහ කරන්න. සියල්ලන් අතරේ සමාදානය සිටින්ට ඕන. සියල්ලන් අතරේ සමාදානය සිටින්ට සුද්ධකම නැතුව අපිට දෙවියන් වහන්සේව දකින්න බෑ. මේ සුද්ධකමට අදාළ කාරණාවක් සමාදානය. අපි එක එක්කෙනා අතර අපි තුල තියෙන මේ සමාදානය ගැන මම කතා කරන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේව අපිට දකින්න බෑ මේ සමාදානය නැතුව. සියල්ලන් සමග සමාදානයෙන් සිටින්ටත් සුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන් වහන්සේ නොදක්නා බැවින්. ඉතින් මේ සුද්ධකමට අදාළ කාරණාවක් සමාදානය. මේක අපි තුල නැතිව අපිට ඇත්තටම දෙවියන් වහන්සේව දකින්න බෑ. උන්වහන්සේව සුවා දැනගන්න බෑ. උන්වහන්සේගේ කරුණාව නැත්නම් උන්වහන්සේගේ හාස්කම අපිට ලබා ගන්න බෑ. ඉතින් මේ උදෑසන ඇත්තනම අපි මේ සමාදානයේ උදෙසා අපි වැඩ කරන්න අවශ්‍යයි. අපි උනන්දු වෙන්න ඕන මේ සමාදානයේ තබා ගන්න තමන්ගේ අතේ තමන්ගේ පවුලේ මිනිස්සයා මිනිස්සයා අතර ඕනම ස්ථානයක මේ සමාදානය වැඩි දියුණු කරගන්න සමාදානය වැඩි කරගන්න සමාදානයේ ස්ථිරව තබා ගන්න අපි උනන්දු වෙන්න අවශ්‍යයි. අපි ඒක තුල ඒ නිසා ක්‍රියා කරන්න ඕන. ඒක අපි ප්‍රතික්ෂේප කරන්න එපා. ගොඩක් වෙලාවට අපි ඒක දේව වචනේ තුලින් පාලකතුමා තුලින් දේව දාස දාසින් තුලින් අපි දන්නේ නැත්නම් ඒක අපි දැනගෙන ඒ පාරේ අපි යන්න අවශ්‍ය කරනවා. සමාදානයට විරුද්ධව ඔබ වැඩ කරන්න එපා. මොකද හේතුව ඒක තමයි උන්වහන්සේ අපිට උන්වහන්සේගේ මූලික කාරණාව. උන්වහන්සේ ආවේ නැත්නම් උන්වහන්සේට සමාදානයේ කුමාරයා කියලා කියනවා. මගේ සහෝදරය සහෝදරියේ තව කෙනෙක් අපි බලමු. අපි දකිනවා යාකොබ් ඒසව් කියලා දෙන්නෙක් හිටියා. දෙවචනේ බයිබලේ යාකොබ් ඒසව් කියලා සහෝදරයෝ දෙන්නෙක්. ඔබ දන්නවා මේ දෙන්න අතර බොහෝ ප්‍රශ්න ඇති වුණා. අපි චුට්ටක් බලමු මේ දෙන්නා සමාදානය කොහොමද රැකගත්තේ කියලා.
අපි දකිනා උප්පත්ති පොතේ ඒ කියන්නේ බයිබලයේ දේව වචනේ පළවෙනි පොතේ 27 වෙනි පරිච්ඡේදයට එනකොට මේගොල්ලන්ගේ මේ කතාව තියෙනවා. එතනදී අපි දකිනවා යාකොබ් කියන්නේ මල්ලි, ඒසෙව් කියන්නේ යාගේ අයියා. මල්ලි මොකද කරේ? ඒ කාලේ මේ ඊශ්‍රායෙල් මිනිස්යන් අතර තිබුණා ලොකු එක්කෙනාට ගොඩක් ආශිර්වාදයේ උරුමයි පවුලෙන්. දැන් අපි දන්නවනේ අපේ ලංකාවේ කොහමද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මහාගේ අයිති වෙන්නේ කාටද? පවුලේ බාලයට නේ. ඒකට කවුරුත් විරුද්ධ නැහැ. ඒක අපේ මේ ලංකාවේ හැටි. ඒ වගේ මේ ඊශ්‍රායෙල් මිනිස්යන් අතර ආශිර්වාද ගොඩක් තිබුණා පවුලේ වැඩිමලාට. නමුත් මොකද සිද්ධ වුණේ? මල්ලි මොනා හරි කරලා, ඒ කියන්නේ යාකොබ් මොනාද කරේ, මේ අයියාගේ ආශිර්වාදය කොහොම හරි ලබා ගත්තා. ඒ කියන්නේ තාත්තා ආශිර්වාද වාක්‍ය කියලා ලොකු දරුවට ආශිර්වාද කරන්න අයිතිව තියෙනවා. එතකොට ඒ දරුවට ඒ පවුල තුල ඊශ්‍රායෙල් මිනිස්යන්ගේ ආශිර්වාදය තියෙනවා. නමුත් මොකද කරේ? යාකොබ් කොමාරි මේ ආශිර්වාදය ලබා ගත්තා තමන්ට. ඒ කියන්නේ මල්ලි ලබා ගත්තා. තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා අත තියලා ආශිර්වාද කරනවා. ඒක මල්ලි ලබා ගත්තා. ඉතින් මෙතනදී අපි දකිමු මේ ඊට පස්සේ ඔහොම කාලයක් ගත වුණා. මල්ලි ගිහිලා විවාහ වුණා. මල්ලි ඊට පස්සේ මොකද කරේ? යාකොබ් මොනවද කරේ? හිටපු ස්ථානෙන් පිටත් වෙලා ගියා. මොකද හේතුව? එයා දන්නවා එයා ගොඩක් වැරදි වැඩ කරේ කියලා, ආශිර්වාද ඔක්කොම උරුම කරගත්තා කියලා. එතකොට යාකොබ් මොකද කරේ? ටිකක් කාලයක් ඈත් වෙලා හිටියා. බයිබලේ ඔබ කියවන්නේ මේවා හරි ලස්සන කතා. අපිට දැනගන්න අපේ ජීවිත වෙනස් කරගන්න මේ කතා අපිට අවශ්‍ය කරනවා. මේක සත්‍ය කතා, දේ වචනය. මොනවද කරේ? යාකොබ් කාලයක් ඈත් වෙලා හිටියා. මොකද අම්මත් කිව්වා, දැන් ඔයා මේ නිසා සමහර වෙලාවට මට දෙන්නම නැති වෙලා යයි. ඒ හින්දා ඔයා ටික කාලයක් ඉන්න ඈත් වෙලා කියලා. ඉතින් මල්ලි ගියා, ගිහිල්ලා විවාහ වුණා. එයාට බොහෝ සම්පත් එයාට ලබා ගත්තා, ධනෙ උපදවා ගත්තා. ඔහොම හිටියා. නමුත් කාලයක් යනකොට එයාට අවශ්‍ය වුණා නැවත තමන්ගේ ගමට එන්න, තමන්ගේ ගෙදර පැත්තට එන්න. මේ වෙලාවේදී තමන්ගේ පියාගේ ස්ථානෙට එන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ නමුත් එයාට බය හිතුණා. නමුත් දෙවියන් වහන්සේ යාකොබ්ට කතා කරලා තිබුණා. කතා කරලා කිව්වා, මම ඔබට ආශිර්වාද කරනවා. ආබ්‍රහම්ට කිව්වා ආශිර්වාද කරනවා කියලා. ඒ කියන්නේ ඒ වගේම මම ඔයාටත් ආශිර්වාද කරනවා කියලා තිබුණා. නමුත් මෙයාට ටිකක් බයයි සැකයි. මොකද අයියා ඉන්නවා, මං කොහොමද යන්නේ කියලා. නමුත් මෙයාට කැමති, මෙයාට ආසයි. මෙයාට තියෙනවා කොහොම හරි මම ආපහු අයියාව දකින්නත් යන්න ඕන, අපි මගේ ස්ථානෙට යන්න ඕන කියන උමනාව තිබුණා. මේ ස්ථානයේ සඳහන් කරනවා. ඔබ කියවලා බලන්න දේව වචනේ. මේවා පිටු ගණන් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම අපි අපේ ජීවිතයට ගන්න ඕන කාරණා. එතනදී මොකද කරේ? ඒසෙව්ට මේ යාකොබ් මොනවද කරේ? පණිවිඩ යැව්වා. එයා එනවා කියලා. මම මගේ බහාරයව අරගෙන, මගේ දරුවෝ ටික අරගෙන මම එනවා කියලා එයා ගමට යන්න ඉස්සෙල්ලා, තමන්ගේ ස්ථානෙට යන්න ඉස්සෙල්ලා කියවලා බලන්න දේ වචනේ සඳහන් කරනවා. කලින්ම පණිවිඩ යව්වා මම එනවා කියලා. ඒ විතරක් නෙමේ, එයා මොනවද කරේ? ඒට ප්‍රථම පණිවිඩ යව්වා, අයියට තෑගි යව්වා. ඒ කියන්නේ ඒගොල්ලන් ගාව තිබුණු සම්පත්, ඒ කියන්නේ ඔටුවෝ, බැටළුවෝ, කොටළුවෝ ගොඩාක් තෑගි. අයියට එයා පළමුව යව්වා. එයා පෙන්නවා මොනවද? මම සමාදානෙන් තමයි ඔයාව දකින්න එන්නේ. මගේ කිසි තරහක් නැහැ. මම ඔබව දකින්න කැමතියි කියලා එයා කලින් මේ ආකාරව ප්‍රකාශ කරලා ප්‍රකාශ කරා. ඒ කරපු දේවල් තුලින් තෑගි යව්වා, ඒ වගේම පණිවිඩකාරයෝ යව්වා මම එනවා කියලා. ඒ විතරක් නෙමේ, මෙයාලා දැන් එනවා. එනකොට අයියත් එනවා මල්ලි ඉස්සරහට. ඒ එනකොට මොනවද කරේ? මෙයා වැඳ වැඳ ආවා. බයිබලේ සඳහන් කරනවා එයා හත් පාරක් වැඳයි කියලා. එතනින් පෙන්වන්නේ මොනවද? එයාගේ පසුතැවිලි වීම, සමාව ඉල්ලීම, යටහත්භාවය. ඒක පෙන්වුවේ ඒ ආකාරව මෙයා ඇවිල්ලා මේ සමාදානයේ උදෙසා ක්‍රියා කරා. ඇත්තටම දේ වචනේ ඒ සමාදානය අපේ ජීවිතේට අපි ගන්න ඕන. අපිට නැති වෙච්ච මේ දේවල් අපි ගන්න ඕන. ඔබ මේ ස්ථානේ ඉන්නවා වෙන්න පුළුවන්, නමුත් ඔබට සමාදානය නැහැ.
මේ සැබෑ සමාදානය ඔබට නැහැ. ඔබ හිතනවා කල්පනා කරනවා. නමුත් මේ දෙවියන් වහන්සේ දෙන්නව මේ සමාදානය තුල ඇත්තටම සැබෑ සමාදානයක් තියෙනවා. ප්‍රශ්න ගැටළු අපිට තියෙනවා. අපිට නොයෙකුත් ප්‍රශ්න ගැටළු තියෙනවා. හිකකම් තියෙන්න පුළුවන්. නමුත් මේ උන්වහන්සේ කියන මේ සමාදානය ඇත්තටම අපිට උන්වහන්සේ අප තුල තියලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා වෙලාවකට විතරක් තියෙන සමාදානයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. උත්සවයක් තියෙනවා නැත්නම් පාටි එකක් තියෙනවා, ක්‍රිකට් ගහනකොට තියෙන සමාදානේ. එහෙම නැත්නම් අපි මොන හරි සින්දුවක් අහනකොට තියෙන සමාදානේ. ඔය එහෙම සමාදානයක් නෙමෙයි මේ දෙවියන් වහන්සේ කියන සමාදානය. උන්වහන්සේගේ සමාදානය මොන ප්‍රශ්න ගැටළු තිබුණත් අපේ අභ්‍යන්තරේ උන්වහන්සේ තැබුව වෙනස් නොවන සමාදානය ගැන මම ඔබට කතා කරන්නේ. දැන් මෙතනදී අපි දකිනවා මේ යාකොබ් ඒසව් මේ කතාවේදී මොකද උනේ? මේගොල්ලන් සමාදානය වුණා. සමාදානයේ උදෙසා මේ මල්ලි යාකොබ් වැඩ කරා, ක්‍රියා කළා. එයා දැනගත්තා මේ සමාදානය, අපි අතර සමාදානය අපිට ඕන. මේක තියාගන්න බෑ අපේ ජීවිතේ. ඔබ තේරුම් ගන්නට ඔබ එකෙක්ගෙන අතර සමාදානය තබා ගන්නට. මොකද හේතුව? උන්වහන්සේ කියපු මේ සමාදානය අපි එකෙක්ගෙන අතර තියෙන්න ඕන. තමන් තුල පුද්ගලිකව තියෙන්න ඕන. මේ සමාදානය අපි අමතක කරනවා නම් ඇත්තටම අපිට ඉස්සරහට යන්න බෑ. ආමෙන්. ඔබ හිතන්න පුළුවන් මම යනවා ඔහේ කියලා. මම යනවා මගේ පාඩුවේ කියලා ඔබ හිතන්න පුළුවන්. මගේ සහෝදරයා සහෝදරී ඔබ පාඩුවේ යනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ එකෙක්ෙනා එක්ක සමාදානයක් නැතුව ඔබට පාඩුවේ යන්න බෑ. ඔබ හොඳට හොයලා බලන්න. ඔබ ඇතුලේ ගින්දර හද සාක්ෂිය කතා කරනවා. දෙවියන් වහන්සේ කියපු මේ සමාදානය ඔබේ ඇතුලේ තියෙන්න අවශ්‍ය කරනවා. එකෙක්ෙනා අතර තියෙන්න අවශ්‍ය කරනවා. අපි බැලුවොත් එහෙම මෙතන කොලොස්සි 3:15 අපි ආණ්ඩු කරන්න ඕන අපේ මුදල් නෙමේ. කොලොස්සි පොතේ බලමු 3:3. ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානයේ නුඹලාගේ සිත්වල ආණ්ඩු කරේවා. ආමෙන්. ආමෙන්. මොනවාද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානයේ නුඹලාගේ සිත්වල ආණ්ඩු කරේවා. ඒ පිණිස නුඹලා ඇති. අපිට අවශ්‍ය කරන්නේ මේ වචනය. මොනවාද? ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. අපි ආණ්ඩු කරන්න ඕන. අපිව පාලනය කරන්න ඕන මුදල් නෙමේ. අපි ආණ්ඩු කරන්න ඕන, පාලනය කරන්න ඕන අපේ වෛරය නෙමේ, අපේ උගත්කම නෙමේ, අපේ ලොකුකම නෙමේ, අපේ නැත්තම් අපගේ තියෙන පරම්පරාව නෙමේ. මගේ සහෝදර සහෝදරී මිදැසන තේරුම් ගන්නට සමාදානි තමයි අපි ආණ්ඩු කරන්න ඕන, පාලනය කරන්න ඕන. මේක තියාගන්න ඔබේ නිවසේ, ඔබේ දරුවෝ අතර, ඔබේ භාර්යාව ස්වාමි පුරුෂ අතර, ඒ වගේ මේක එක්කෙනා අතර මේක තියාගන්න. මේක නැතුව ඔබට ඉදිරියට යන්න බෑ. ආමෙන්. ආමෙන්. දෙ නැගිටිනකොට එහෙම නැත්තම් ඔබ සමාදානි උදෙසා වැඩ කරන්න අවශ්‍යයි. ඔබ සමාදානේ නැති කරන වැඩ කරන්න එපා. ඔබේ පවුල වෙන්න පුළුවන්, සභාවේ වෙන්න පුළුවන්, මේක නැති කරන වැඩ කරන්න එපා. ඔබ උනාංශ කියනවා සමාදානේ තමයි නුඹලව ආණ්ඩු කරන්න ඕනේ කියලා, පාලනය කරන්න ඕනේ කියලා. ඒ ආණ්ඩුවට අපි ඇතුල් වෙමු. සමාදානේ ආණ්ඩුවට අපි ඇතුල් වෙමු. උදේ නැගිටින ඔබ එකක් ඔබ ඇත්තටම තීරණයකට එන්න. මම සමාදානේ වචන තමයි ප්‍රකාශ කරන්නේ. සමාදානේ වචන වලට ඔබ ඇතුල් වෙන්න, සමාදානේ ක්‍රියාවලට ඔබ ඇතුල් වෙන්න, හැසිරීමට ඇතුල් වෙන්න, සිතුවිලි වලට ඔබ ඇතුල් වෙන්න. ඇතුල් වෙන්න එපා අසමාදානේ ඇති කරන දේවල් වලට. ඉතින් ඔබ ඇති කරන්න ඕන එක. උනාසිකව මම මේ පොළවේ සමාදානේ තබා යමි. කෝ එක ඔබ ගන්න අතට, ජීවිතේට ගන්න. ඉතින් ඒක ගන්නෙ නැතුව උදේ පාන්දරම නැගිටිනකොට වැඩක් නැහැ, අරක නැහැ, මේක නැහැ, ඒක නැහැ. හරි, ඔක්කොටම බයිනවා, ඔක්කොටම ගහනවා, ඔක්කොටම හිත කැඩෙන්න දේවල් කියනවා. හැම තැනම එහෙමයි නේ. ඉතින් කචල් තමයි මගේ සහෝදරය සහෝදරී. ඒවා ඉවර කරලා දාන්න, ඒවා අයින් කරලා දාන්න. සමාදානය නුඹලාව ආණ්ඩු කිරීම කියලා බයිබලයේ සඳහන් කරනවා. ඉතින් ඇත්තටම මේ අයියයි මල්ලි සමාදානයේ උදෙසා වැඩ කරා. අපිව පාලනය කරන්න ඕන කෝපය නැත්තම් වෛරය නෙමේ. එකෙක්ගෙනාගේ ඕන ආකාරය තමන් තමන්ට ඕන ආකාරයට නොවේ.
අපි ඇවිල්ලා ඇත්තටම මේ සමාදානය තුල ගමන් කරන්න අපි උනන්දු වෙමු. ඒ වගේම අපි දකිනවා මේ සමාදානය අපිට කොහෙන් දෙන්නේ? යාකොබ් 3:7 අපිට පැහැදිලිව කියනවා මේ නුවණ අපිට කොහෙන් දෙන්නේ? අපිට අවශ්‍යයි මේක අපි ගාව නැති දේ ලබා ගන්න අපිට අවශ්‍යයි. මොනවාද? හෙබ්‍රෙව් පොතේ නෙමෙයි යාකොබ් පොතේ 3:17 අපිට ඒක සඳහන් කරනවා. ඔබ ගන්න ඔබේ ජීවිතයේ මේ වචනය 3:17 කියනවා. නුමුත් ඉහෙනින් පැමිණෙන ප්‍රඥාව පළමු කොට පිරිසුදුව ඊළඟට සමාදානව ඉවසිලිවන්තව යටහත්ව දයාවෙනුත් යහපත් පළවලිනුත් පූර්ණව අවක්ෂවාදීව අවංකව තිබේ. බලන්න මේ සමාදානය කොහෙන්ද එන්නේ? කොහෙන්ද මේ සමාදානය එන්නේ? මේ නුවණ කොහෙන්ද එන්නේ අපිට? හිතලා බලන්න කොහෙන්ද එන්නේ? ඉහලින් එන්නේ. මේ පොළවෙන් නැත්තම් අපි දැනගත් කරපු දැනගත්තු දේවල් වලින් නෙමේ එන්නේ. මේ සමාදානය එන්නේ ඉහලින්. ඉහලින් එන්නේ, ඉහලින්ම ඉහලින් එන්නේ. මගේ සහෝදර සහෝදරි, ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් එන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් එන්නේ. මෙතන කියනවා යාකොබ් 3:17. නමුත් ඉහලින් පැමිණෙන ප්‍රඥාව පළමු කොට පිරිසිදුව ඊළඟට සමාදානව. බලන්ට මෙතන කියනවා මේ ප්‍රඥාව ඉහලින් පැමිණෙන ප්‍රඥාව තුල සමාදානය තියෙනවා. මගේ සහෝදරය සහෝදරි, මේ ඉහලින් එනවා දෙවියන් වහන්සේගෙන් එන, වෙන කාගෙන්වත් නෙමෙයි, ඉහලින් එනවා කියලා ගැන දෙවියන් වහන්සේගෙන් එන මේ ප්‍රඥාව, මේ සමාදානය ලබා ගැනීම සඳහා ප්‍රඥාව ඕන, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඕන. අපි හිතන්න අපි ප්‍රඥාවන්තයි. නමුත් මේ ප්‍රඥාව ලබා ගන්න අපිට දෙවියන් වහන්සේගේ අවශ්‍යයි. මේ කියන දේවල් ලබා ගන්න දෙවියන් වහන්සේව අවශ්‍යයි. ඉතින් මොනවාද වෙන්නේ? මේ ඉහලින් මේන ප්‍රඥාව තුල අපි සමාදානය වපුරනවා, සමාදානය තුල ඉන්නවා, සමාදානය අපි තුල තබාගෙන ඉන්නවා. එහෙනම් සමාදානය නැත්තම් මොනවාද අපිට හිතන්න තියෙන්නේ? සමාදානය කියනක නැත්තම් අපි අතර නැත්තම් අපි තුල නැත්තම් මොකද්ද කියන්න තියෙන්නේ? ඒ ප්‍රඥාව නැත්තම් මොනවද කියන්න තියෙන්නේ අපිට? ඒකේ විරුද්ධ පදේ නේ. ප්‍රඥාව කියනක නැත්තම් මොකද්ද කියන්න තියෙන්නේ? ඒකේ විරුද්ධ පදේ. ඉතින් මම ඒක කියන්නේ ඔබට මේ උදෑසන, ඔබ ප්‍රඥාවන්ත දේශවන්ට යනවා මේ උදෑසන සැබවින්ම ඒ ප්‍රඥාව ඉහලින් පැමිණෙන ඒ ප්‍රඥාව තුල ඔබ මහත් සමාදානයක් ලබන්ට යනවා. ඉතින් ඇත්තටම මේ උදෑසන කාලේ අපි ක්‍රියා කරමු, අපි වැඩ කරමු, අපි සෝදිසි කරමු, උපදව ගමු, අපි සොයා දැනගමු, ඉගෙන ගනිමු කොහොමද මේ ප්‍රඥාව තුල යන්නේ, අනේ මේ සමාදානය හොයාගන්නේ කොහොමද? ඒ උදෙසා ශුද්ධාත්මන් වහන්සේට අපි කියමු. ඔබ මොන මට්ටමක, මොන තත්ත්වයක, මොන වයසක හිටියත් ඔබ ශුද්ධාත්මන් වහන්සේට කියන්නේ, ස්වාමිනී, ඔබ වහන්සේ සමාදානයේ කුමාරයා, ඔබ වහන්සේ මේ පොළව තුල සමාදානය තියලා ගියා කියලා කිව්වා. ඔබ වහන්සේ කිව්වා එක එකනා තුල සමාදානය වේවා කියලා. පියාණනි, මේ උදෑසන ඔබ කියන්න ස්වාමිනී, ඒ සමාදානෙ මට සුව දැනගන්න උදව් කරන්න කියලා. ඒක ඉහලින් එන්නේ, ඒක පොළවෙන් එන්නේ නැහැ, ඔබේ දන ගුගත්කමෙන් එන්නේ නැහැ. ඒක උදෙසා දෙවියන් වහන්සේගෙන් ඔබ ඉල්ලන්නට. ආමෙන්, ආමෙන්. ඒ වගේම අපි දකිනවා මේ යෝසෙප් කියලා පුද්ගලයෙක් ඉන්නවා බයිබලේ. උත්පත්ති 37:45 වෙනකම්ම මේක ලස්සන කතාවක් ඔබ කියවලා බලන්න. එතන සඳහන් කරනවා මොනතරම් සමාදානයේ උදෙසා මිනිස්සු මහන්සි වුණාද කියලා. උත්පත්ති 37:45 වෙනකම් පරිච්ඡේදවල මේ ඔහු ගැන සඳහන් කරනවා, මේ යෝසෙප් කියන තරුණයෙක් ගැන සඳහන් කරනවා. ඔබ වගේ තරුණයෙක් යෝසෙප් කියන්නේ, මේ ස්ථානයේ ඉන්න ඔබ වගේ තරුණයෙක් තමයි යෝසෙප් කියන්නේ. මෙයා ඇවිල්ලා මෙයාට ගොඩක් බයිබලයේ සඳහන් කරනවා එයාගේ තාත්තයට ගොඩක් ආදරය කරා පවුලේ බාලයා හින්දා. හරි, ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා එයාට විශේෂ ඇඳුමක්, ඒ කාලේ විදියට ඇඳුම් ගොඩක් ගණන් තාත්තා මේ හොඳ ඇඳුමක්, එයාට ලස්සන ඇඳුමක් සකස් කරලා දීලා තිබුණා කියලා. ඒ වගේම එයාට අයියලා ටිකක් හිටියා. ඒ වගේම මේ යෝසෙප් ඇවිල්ලා එකපාරක් හීන දෙකක් දැක්කා. මේ හීන හින්දා තමයි එයාට ලොකු ප්‍රශ්න ඇති වුණේ. මෙයා මේ හීන, ඇයි පොඩිනේ මේ හීන දැක්කහම මොනවද කරේ? දැන් අයියලා ටිකක් පොඩ්ඩක් මේ යෝසෙප් බාලයා, හැබැයි ඉතින් අයියලා ටික පොඩ්ඩක් මේ යෝසෙප් එක්ක හොඳ නැහැ. මොකද හේතුව? එයාට පවුලේ පොඩ්ඩක් විශේෂ වෙලා තියෙනවා, තාත්තා ආදරේ යොන්න ඔය වගේ කාරණා හින්දා. හරි, ඉතින් දැන් මේ යෝසෙප් මොකද කරේ? මේ හීන කිව්වා.
කියපුවාම එතන පෙන්වන්නේ මේ යෝසෙප් ඔක්කගෙම ආණ්ඩුකාරයෙක් වෙනවා වගේ. ඔක්කොම පාලනය කරන කෙනෙක් වෙනවා වගේ තමයි මේ හීනවල තේරුම අනුව එන්නේ. නමුත් තාත්තා හිතේ තියාගත්තා මේ දරුවා දැක්ක හීන සම්බන්ධව තාත්තේ හිතේ තියාගත්තා. එයා හිතුවා තාතට තේරුණා මේ යෝසෙප් තරුණයා කවදා හරි ඉහළට යනවා. ආමෙන්. ඉහළට යනවා කියලා තාතට දැනගෙන සිටියා. ඉතින් මේ මේ ස්ථානයේදී අපි දකිනවා මේ යෝසෙප්ගේ කතාව. ඔබ ඇත්තටම ඔබේ ජීවිතේ, ඔබේ පවුල තුල, ඔබේ පරම්පරාව තුල ඔබ ඇත්තටම මේ කතාව කියවලා බලන්න. ඒ තුල මේ සත්‍යතාවයේ තුල ඇත්තටම ඔබ බොහෝ දේවල් උන්වහන්සේ ඔබට කියන්න යනවා. කියවලා බලන්න නිදහසේ ගෙදර ගිහිල්ලා. ඒ වගේම මෙතන සඳහන් කරනවා යෝසෙප් අන්තිමට මොකද වුනේ? උත්පත්ති පොතේ සඳහන් කරනවා එයා ඇවිල්ලා අන්තිමට මිසරය කියන ඒ රටේ එයා ඇවිල්ලා ආණ්ඩුකාරයාගේ, ඒ කියන්නේ පාරාව තමයි ඒ රජගේ ලොකුම ආණ්ඩුකාරයා බවට මේ යෝසෙප් පත් වුණා. ඇත්තටම ලොකු වුණා යෝසෙප්. මේ තරුණයා ලොකු කෙනෙක් බවට පත් වුණා ඒ රටේ. එයාලා මිසරය කියන රටේ හිටියේ, පාරාව තමයි රජගේ ලොකු ආණ්ඩුකාරයෙක් බවට යෝසෙප් පත් වුණා. නමුත් එතනදී මොකද සිදුවෙන්නේ? අන්තිමට ඒ ලොකු සාගතයක් ලෝකෙ පුරා තිබුණා. මේ සාගතය තුල මිසරේ විතරයි ආහාර තිබුණේ. ආහාර ගන්නට ලෝකෙ හැම තැනින්ම පැමිණියා. ඒ තැනදී ඇත්තට මොකද වුනේ? දැන් මෙහෙම සිදුවීමක් සිදුනා යෝසෙප්ගේ ජීවිතේ. මොනවාද? එයාගේ අයියලා තමයි යෝසෙප්ට කරදර කරලා යෝසෙප්ව වහල්කමට වික්කා. ඒ කාලේ වහල්ලු කියලා කොටසක් හිටියානේ. වහල්කමට යෝසෙප්ව මිසරයට වික්කා. වික්කාම කොහොම හරි ගිහිල්ලා මම ඔබට දැන් ප්‍රකාශ කරනවා යෝසෙප් දැන් මේ මිසරය කියන රටේ රජුරුවන්ගේ, ඒ කියන්නේ පාරාවෝ රජුරුවන්ගේ ලොකු ආණ්ඩුකාරයෙක් බවට පත් වෙලා දැන් යෝසෙප් ඉන්නවා. කියවලා බලන්න දෙවියන් වහන්සේ බලවත් දේවල් අපිට මේ උදෑසන කතා කරනවා, උගන්වනවා. ඒ ස්ථානයේ සඳහන් කරනවා යෝසෙප් අන්තිමට ආහාර තිබුණේ මේ යෝසෙප්ගේ අතේ. රටේ ආණ්ඩුකාරයා යෝසෙප් ඊට පස්සේ මුළු ලෝකෙ පුරා මිනිස්සුන්ට ආහාර ලබා ගන්නට පැමිණෙනවා. කෑම අ르ගෙන යන්නට නැත්නම් මේ ධාන්‍ය අ르ගෙන යන්නට එනවා මේ විසරයට. ඒ ස්ථානයේදී අන්තිමට අයියලා ටික තාතර ගිහලා කිව්වා මල්ලි මැරුණා කියලා. තාතයි දැනින් මල්ලි මැරුණා කියලා. ඒ කියන්නේ යෝසෙප් මැරුණා කියලා. අන්තිමට යෝසෙප්ගේ සහෝදරයෝත් ආවා මේ රටට ආහාර ලබා ගන්න, ධාන්‍ය ගෙනියන්නට. නමුත් ඒ වෙලාවේදී යෝසෙප් මේගොල්ලෝ යෝසෙප් අඳුරගත්තා මේ අයියලා තමයි කියලා. දැන් මල්ලි ලොකු වෙලා ගොඩක්, අයියලාට මල්ලිව අඳුර ගන්න බෑ. මල්ලි අඳුරගත්තා අයියලාව. ඒ ස්ථානයේදී අපි දකිනවා යෝසෙප්ගේ ක්‍රියාකාරීත්වය. යෝසෙප් දෙවනාසිකේ දරුවෙක්. යෝසෙප් සමාදානය සොයපු දරුවෙක්, උනාන්සේගේ දරුවෙක්, සමාදානයට කැමති කෙනෙක්. ආමෙන්, ආමෙන්. මේ උදෑසන අපි සමාදානය සොයමු, සමාදානයට අපි කැමති වෙමු. අපි දකිනවා මෙතන උත්පත්ති 45ට එනකොට දැන් මේ රටේ ආණ්ඩුකාරයා උත්පත්ති 45:5 අපි බලමු. අයියලා ටික එනවා. නමුත් ජෝසෙප් කියන මේ තරුණයාගේ ප්‍රතිචාරය යහපත් තිබුණා. සමාදානය තුල හිටියා ඔහු. සමාදානය වෙන්න ඌට ඌමනාව තිබුණා, කැමති වුණා. දෙවියන් වහන්සේගේ සමාදානයට ඔහු කැමති වුණා. මේ උදෑසන මගේ සහෝදරයා සහෝදරී, ඔබ කැමති වෙන දෙවියන් වහන්සේගේ සමාදානයට? ඔබ දෙවියන් වහන්සේගේ සමාදානයට විරුද්ධව යන්න එපා. ඔබ කවුරු වුණත් මේ සමාදානය රැකගන්න උත්සාහ කරගන්න. ඒකයි මේ අපි බලපු පුද්ගලයන්ගේ ජීවිත තුලින් අපිට ලබා ගන්න තියෙන දේ. ඒක දේව වචනය. සමාදානයට විරුද්ධව යන්න එපා. නේ? ගෙදර ඔබ කචල් නැති කරන කෙනෙක් වෙන්න එපා. ගෙදර ඔබ කරදර ඇති කරන කෙනෙක් වෙන්න එපා. ඉස්සර නම් එහෙම ඇති නේද? කමන්නේ. ඒවා ඉස්සර, ඒ කියන්නේ උනාස ගැන දැනගන්න ඉස්සර. දැන් එහෙම එපා. දැන් එපා. ඔබේ ජීවිතය දැන් වෙනස් කරගන්න අවශ්‍යයි. මොකද හේතුව මේ පොළොවේ තුල සමාදානය තියෙනවා. ඒ වගේම ඔබ තේරුම් ගන්න උනාස්සේගේ මූලික කැමැත්ත, උනාස්සේගේ මූලික අරමුණ, නැත්නම් උනාස්සේ සමග තියෙන ප්‍රධාන කාරණාවක් මේ සමාදානය. ඉතින් ඒ සමාදානය ඔබේ අතේ තියෙන්න ඕන. ඔබේ අතේ තියෙන්න ඕන ඒ සමාදානය. මෙතන අපි දකිනවා මේ යෝසෙප්ගේ කතාවේ උත්පත්ති 45:5. දැන් අයියලා ටිකයි යෝසෙප් මුණ ගැහෙනවා. උත්පත්ති 45 අපි පහ බලමු, පස්වෙනි පදේ 45.
නුමලා මේ රටට මා වික්ක නිසා ශෝක නොවන්න නුමලාටම කෝප නොවන්න මක්නිසාද දෙවියන් වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුමලාට පෙරටුව මා එවසේක ආමෙන් ආමෙන් යෝසෙප් මේ අයියලා ටික එකතු වෙලා මල්ලිව වහල්කමට වික්කා කරදරයි තමයි ඇති කරේ යා දුක් වින්දා මේ ප්‍රශ්න නිසා වවුලෙන් ඈත් වෙලා පොඩි ළමෙක් නමුත් යෝසෙප් දකින්නේ ඒක දෙවියන් වහන්සේගේ පැත්තෙන් ආත්මිකව දකින්නේ ආත්මිකව දකින්නේ උන්වහන්සේගේ පැත්තෙන් එයා ඒක දකින්නේ ඔබ මේවා දකින්න ආත්මිකව මේ උන්වහන්සේගේ කාරණා ආත්මිකව දකින්න යෝසෙප් කියනවා පැහැදිලිව එයාට හොඳ පැහැදිලි භාවයක් තිබුණා එයා කියනවා අයියලා මල්ලිලා එකට මූණට මූණ ගැහිලා මෙතන කියනවා යෝසෙප් නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝක වෙන්න එපා නුඹලාටම කෝප වෙන්න එපා ඔයාලා ඔයාලා ගැනම තරහ ගන්න එපා මක් නිසාද දෙවියන් වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා යොවුසේක යෝසෙප් දකින්නේ එහෙම තමයි තරහ වෙන්න එපා තරහ ගන්න එපා තමන් ගැන දුකක් ඇති කර ගන්න එපා අපි ඔක්කොගේම ජීවිත ආරක්ෂා කරන් දැන් මේ සාගත කාලයක් මුළු ලෝකෙටම සාගත කාලයක් කියලා දේ වචනේ සඳහන් කරනවා යෝසෙප් දකින්නේ මොනවාද ඔයාලා ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාලා මාව වික්ක තමයි මහල්කමට නමුත් ඔයාලා ඔක්කොටම ඉස්සෙල්ලා මාවේ ඔයගොල්ලෝ අපි හැමෝගෙම ජීවිත ආරක්ෂා කරගන්නට කියලා යෝසෙප් කියන ආත්මිකව ඒක දකින්නවා දෙවියන් වහන්සේගේ පැත්තෙන් එයා දකින්නේ මගේ සහෝදර සහෝදරි මේ උදෑසන කාලේ ඔබ සෑම කෙනෙක් සෑම දෙම උන්වහන්සේගේ වචනය අනුව බලන්නට මේ ලෝකේ ක්‍රමයට බලන්න එපා උන්වහන්සේගේ ඇසින් උන්වහන්සේගේ ක්‍රමයට බලන්නට ඒ සමාදානිය ඔබේ අතට තබා ගන්නට ඒ වගේම අපි දකිනවා එතන හොඳ වචන ටිකක් අපි දකිනවා 7-8 පදවලට 45 7-8 පදවල වුණා යෝසෙප් කියනවා 45 7-8 දෙවියන් වහන්සේ නුමලා පොළවේ ඉතිරි කරන පිණිසද මහත් වූ ගැලවීමකින් නුමලාගේ ජීවිත ආරක්ෂා කරන පිණිසද නුමලාටම පෙරටුව මා එවසේක අබවෙන් මා මේ එව්වේ නුමලා නොව දෙවියන් වහන්සේය ආමෙන් ආමෙන් මෙතන කියනවා ඇත්තටම මේ ඕගොල්ලන් නෙමේ මාව එව්වේ දෙවියන් වහන්සේ තමයි මේ ආකාරව අපි නිදහස් වෙන්න ගැලවෙන්න හැම කෙනෙක්ම ගැලවෙන්න නිදහස් වෙන්න දෙවියන් වහන්සේ තමයි මාව එව්වේ ඔයාලට ඉස්සෙල්ලා මාව එව්වා මේ ඔක්කොම සිදුවෙන්න මගේ සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේ කාරණා ගැන ඔබ දුක් වෙන්න එපා ඔබේ ජීවිතේ කාරණා බොහෝ තියෙන්න පුළුවන් මේ යෝසෙප්ගේ කතාවෙත් බොහෝ දේවල් සඳහන් කරනවා එයාගේ දුක වේදනාව වෙන්වීම ප්‍රතික්ෂේප වීම දඬුවම බොහෝ දේවල් යෝසෙප්ගේ ජීවිතේ යෝසෙප් අත්දැක්කා නමුත් යෝසෙප් දෙවියන් වහන්සේගේ ඇසින් තමයි මේ ඔක්කොම බැලුවේ ඉතින් ඔබ දුක් වෙන්න පව ඔබේ ජීවිතේ බොහෝ කතන්දර තියෙන්න පුළුවන් නමුත් මේ උදෑසන ඔබ හැම කෙනෙකුටම උන්වහන්සේ ඔබේ අතේ නැති ඒ සමාදානිය දෙන්න සූදානම් ආමෙන් ඒ සමාදානිය ඔබ හැම කෙනෙකුටම දෙන්න සූදානම් සමාදානිය තිබෙනවා නම් ඔබේ ජීවිතේ ඔබට තෝරගන්න පුළුවන් සමාදානිය ඔබේ ජීවිතේ ඔබට තියෙනවා නම් ඔබේ ජීවිතේට පාර හොයාගන්න ඔබට පුළුවන් නැත්නම් ඔබේ ජීවිතේ සෑම දෙම අවුල් මගේ සහෝදරය සහෝදරි ඒකයි උන්වහන්සේ කිව්වේ මේ සමාදානිය ඔබ කැල උන්වහන්සේ කිව්වා යන්න ඉස්සෙල්ලා කිව්වා ඔබලා කැලමෙන්න එපා ඔගොල්ලෝ ඔගොල්ලෝ මේ බය වෙන්න එපා උන්වහන්සේ කිව්වා බය වෙන්න එපා කැලඹෙන්න එපා මේ පොලේ මම සමාදානිය තියලා යනවා ආමෙන් ආමෙන් ඒ නිසා මගේ සහෝදරයා සහෝදරි ඔබ සමාදානිය විසි කරලා තියෙනවා නම් සමාදානිය විසි කරලා තියෙනවා නම් මේ උදාසන කාලේ ඒ සමාදානිය අතට ගන්නට උනාන්සේ කියනවා රෝම 12:18 රෝම 12:18 උනාන්සේ කියනවා උනාන්සේගේ වචනය ඒකයි අපි මේ වචනේම අපි සොයනවා වචනේම තියෙන දේ අපි ගැඹුරු අපි ගන්නවා පුළුවන් නම් නුමලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මිනිසයන් සමග සමාදානින් සිටින්න උනාන්සේ කියනවා හැම කෙනෙක් සමග සමාදානින් ඉන්න කියලා සියලු මිනිසයන් සමග සමාදානින් ඉන්න කියලා බයිබලේ බොහෝ තැන්වල තියෙනවා මේ සමාදානිය සම්බන්ධව ඒ නිසා මේ සමාදානය ඔබේ ජීවිතයට ගන්න ඔබේ ක්‍රියාවට ගන්නට මේ සමාදානය අමතක කරලා ඔබ වැඩ කරන්න එපා අපේ පුරුදු තියෙන්න පුළුවන් අපේ පුරුදු තියෙන්න පුළුවන් අපි ඒ
නමුත් අපි ඒ ඔක්කොම අයින් කරන්න අවශ්‍යයි අද දවසේදී මේ සමාදානය අපි ලබා ගන්න ඕන හැම කෙනෙක් එක්කම අපි සමාදාන වෙන්න ඕන උන්වහන්සේ කියන්නේ ඒකයි සමාදානය තියාගන්න මිනිස්සුන් අතර ඒ වගේම උන්වහන්සේ කියනවා මේ රෝම 8 6ට එනකොට උන්වහන්සේ කියනවා අපි ඇවිල්ලා මාංශයෙන් ක්‍රියා කරනවා නම් උන්වහන්සේ කියනවා රෝම පොතේ 8 6 උන්වහන්සේ සඳහන් කරනවා අපි මේ උන්වහන්සේගේ වචනේ ගන්න නැතුව මේ ලෝකේ ආකාරයට උන්වහන්සේ පළමු කොට කිව්වා මාගේ සමාදානය තබලා යනවා මං ඒක ලෝකයා දෙන්නේ දෙන විදියට නෙමෙයි මම දෙන්නේ කියලා ඉතින් සැබවින්ම අපි මේ ලෝකේ විදියට ලෝකේ මිනිස්සු ක්‍රියා කරන විදියට කිතුනවා කිතුනුකමක් නැතිව කිතුනුවෙක් විදියට නෙමෙයි නැත්නම් කිතුනු නොවන කෙනෙක් විදියට දිවනාංශගේ දරුවෝ නෙමෙයි උනාංශගේ දරුවෝ නොවන අය වැඩ කරන්නේ කොයි ආකාරයටද අන්න ඒ ආකාරව ක්‍රියා කරන්නට එපා කියලා උන්වහන්සේ කියන්නේ ඒ ආකාරව ක්‍රියා කරනවා නම් ඇත්තටම මේ සමාදානේ අපි තුල තියෙන්න යන්නේ නැහැ මගේ සහෝදරය සහෝදරි ලෝකේ මිනිස්සු අපි දකිනවා මිනිස්සු කොහොමද සමාදානේ සොයන්නේ සමහර අය හිතනවා මුදල් වලින් තමයි සමාදානේ ළඟාන්න පුළුවන් කියලා සමහර අය හිතනවා හොතරම ඉගෙන ගත්තොත් තමයි සමාදානේ ළඟා කරගන්න පුළුවන් දියුණුව ළඟා කරගන්න පුළුවන් උසස් වෙන්න පුළුවන් කියලා මේ උදෑසන කාලේ සැබවින්ම මේ උන්වහන්සේගේ සමාදානයයි ඔබේ ජීවිතේ අඩ්ඩාලම වෙන්න අවශ්‍ය කරන්නේ මූලික දේ ඔබට අවශ්‍ය කරන ඒ සමාදානයයි මෙතන සඳහන් කරනවා රෝම 8:6 මාංශයේ ඇල්ම මරණය නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය ආත්මයේ ඇල්ම ආත්මයට තියෙන කැමැත්ත ඒ කියන්නේ උන්වහන්සේගේ ආත්මයට තියෙන ඇල්ම කැමැත්ත ආත්මෙන් ජීවත් වීම දෙවියන්වහන්සේ සමග ජීවත් වීම උන්වහන්සේගේ වචන අනුව ජීවත් වීම උන්වහන්සේගේ කාරණා සෙවීම ඒ ඇල්ම ඒ කැමැත්ත තමයි සමාදානීය ජීවනය ඒක තමයි අන්තිමට අපිට උරුම හිමි වෙන්න යන්නේ අපි උන්වහන්සේගේ දේ සොයනවා නම් උන්වහන්සේගේ කාරණා සොයනවා නම් උන්වහන්සේගේ සමාදානය අපි සොයනවා නම් බලනවා නම් හොයනවා නම් ඇත්තටම අපිට මේ සමාදානේ අපේ ජීවිතේ ඉතිරෙන්ට යනවා පිරි ඉතිරෙන්ට යනවා අපි බොහෝ වෙලාවට අපි උත්සාහ කරනවා මහන්සි වෙනවා වැඩ කරනවා අපි හැමෝම ගමන් කරනවා මගේ සහෝදර සහෝදරි නමුත් අපි අපේ ජීවිතේ තමා ගත යුතු පළමු දේ අපේ ජීවිතේ තිබෙනවද කියලා මේ උදෑසන සොයා බලන්න අවංක වෙන්න ඔබ ඔබටම අවංක වෙන්න අවංක වෙලා උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න මේ උදෑසන අපි හැම කෙනෙක්ම මේ උදෑසන පාලකතුමා ඔබට තවත් දුරට මඟ පෙන්නයි මේ උදෑසන ඔබ සැබවින්ම දේ වචනේ කියනවා මාංශයේ ඇල්ම මරණය නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය ජීවනය හා සමාදානය මේ ප්‍රඥාව ඔබ හොයන්ට සැබවින්ම මේ ප්‍රඥාව ඔබ සොයලා දැනගෙන සමාදානයේ මාර්ගයේ යන්ට